එතනින් ඉඳන් පටන් ගමු එනවා බලන්න පුතේ පිටුව 82 මගේ නම් පිටුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් අමතර දැනුම ලොකු ප්‍රමාණයක් තියෙනවා අමතර දැනුම ලොකු ප්‍රමාණයක් තියෙනවා පිනිදුණී කියුවේ නෑ නේද පුතේ නැහැ සර් පිනිදුණී කියවන්න පළවෙනි අමතර දැනුමේ පළවෙනි කොටුවේ පළවෙනි පේලි 3 කියවන්න සමහර මීදුම අධික දිනවලදී මහා මාර්ගයේ ගමන් කිරීමට පවා අසීරු වන තරමට මාර්ගය හා අවට නොපෙනී යයි. නමුත් වාහන ලාම්පුවල ආලෝක කදම්බ මීදුම හරහා දැකිය හැකිය. මෙයට හේතුව සාමාන්‍ය තත්ත්ව යටතේ වාතය පාරදුෂ්‍ය නමුත් එම අවස්ථාවලදී ඕ ඕ අම්මෝ පේලි 3 නෙමෙයි පුතේ නේද? ගියා ඊටත් වඩා නේද? හරි එතකොට අපි හරි වෙන කෙනෙක්ට දෙමු ඊළඟට ඊළඟට පුතේ කියන්න ඖෂධ කියන්නේ පුතේ එතන ඉඳන් මෙයට හේතුව කියන තැන ඉඳන් කියන්නේ මෙයට හේතුව සාමාන්‍ය තත්ත්වයේ යටතේ වාතයේ පාරදුෂ්‍ය නමුත් එම අවස්ථාවල දී වාතය පාරභාසක බවට පත්වීමයි. ආ එතකොට පුතේ දැන් ඒව මතකද දන්නේ නැහැ. පාඩමේ එහානේ තිබ්බේ. හරි. ඔන්න මම පුතේ දැම්මා ওই මීදුමේදී පාවිච්චි කරන දැන් එන්ඩොස්කෝපි දාන්න එපා පුතේ. එන්ඩොස්කෝපි ගන්න ඉවරයි දැන් ඈ. හරි. ෆොග් ලයිට්. ෆ්‍රොග් නෙමෙයි ඈ. මැඩියා ලයිට් නෙමෙයි ඈ. ෆොග්. ෆොග් කියලා කියන්නේ ෆොග් කියලා පර්ෆියුම් එකකුත් තියලා දන්න නේද? ෆොග් කියලා කියන්නේ පුතේ මොකටද? ෆොග් කියලා කියන්නේ ෆොග්. ෆොග් කියන්නේ ඝන මීදුමට පුතේ. එහෙනම් ඝන මීදුමේදී පාවිච්චි කරන ලයිට්ස් තමයි ෆොග් ලයිට්ස් කියලා කියන්නේ. සමහර වාහනවල මේවා තියෙනවා. පුතේ ෆොග් ලයිට්ස් පාවිච්චි කරන්න පුළුවන් අපිට මතක තියාගන්න මොකද සාමාන්‍ය වාතය පාරදෘශ්‍ය වුණාට මීදුමාවට පස්සේ මේ වාතය පාරදෘශ්‍ය නැහැ පාරාන්දායිද පාරදෘශ්‍යද පාරභාසකයිද මීදුම දිනකොට පාරභාසක තත්ත්වයට පත් වෙන්න පුතේ එතකොට ෆොග් ලයිට් ආධාරයෙන් යම් sannivedana katiyuttakedi pawichchi karana pulwan paara soyagena idirin ena wahanayak ena anne wage dewal therunada hari ilangata ai lakshan mo danna danna mona hari liwada mokud liwe naha puthe 82 pituwa balanna pabajita ilanga podi kotuwa kiyawanna puthe ilanga podi kotuwa kiyawanna excuse me sir ow මොකද්ද සර් අවලම්බනේ කියන්නේ කොතරද අවලම්බනේ කියලා තියෙන්නේ අවලම්බනේ කියලා කියන්නේ පුතේ දැන් ඔයා කිරිත එකක් එහෙම ඇදුවාම ඒ කිරි දිය වෙලා ඒක ඇතිලා හැදිලා තියෙන ඒ තත්ත්වයට තමයි පුතේ කියන්නේ precipitation එක අවලම්බනේ කියලා කියන්නේ දියවීමෙන් ඇත්තනේ ජල වාෂ්ප වාතය තුල මිශ්‍ර වෙලානේ පුතේ මේ මීදුම කියනක හැදෙන්නේ අන්නේ මිශ්‍ර වීමට තමයි පුතේ අවලම්බනේ කියලා කියන්නේ පබුජිත ඇහුනේ නැහැ නේ එහෙනම් ඊළඟට කියන්න පුතේ ඍදුෂාන් ඍදුෂාන් කියන්නේ පුතේ පොඩි කොටුව කියවන්න ගොඩක් අය පාඩම කරලා දැන් කිව්වා වාතක වීමේ මාර්ගය අපැහැදිලි වන අවස්ථාවේදී භාවිතය සඳහා නවීන වාහනවල ෆොග් ලයිට් ෆොග් ලෙස හැඳින්වන විශේෂ ලාම්පු වර්ගයක් ඇත මතක තියාගන්න එහෙනම් ඒ අවස්ථාවල පාවිච්චි කරන්න පුළුවන් වෙන ෆොග් ලයිට්ස් පාවිච්චි වෙනවා තේරුණාද සයුමි ඊළඟ කොටුවේ පළවෙනි පේලි 3 ඊට වඩා කියන්න එපා පළවෙනි පේලි 3 කියන්න එයක් නැත් සයුම්නේ සයුම්දි පුතේ කියන්නේ ඒක පළවෙනි පේලි 3 ප්‍රකාශ තන්තු යනු නම්ය ශීලී පාරදුෂ්‍ය කිඳි විශේෂයකි විශේෂ වර්ගයේ වීදුරු හෝ ප්ලාස්ටික් වලින් මේවා නිපදවා ඇත මේවා සමූහයක් එකට ගොනු කර නලයක් නම් වේ ඔන්න ඕක තමයි පේලි 3යි කියන්නේ කිව්වේ
හරි ප්‍රකාශ තන්තු දැන් අපි ඒක ඔප්ටික් ෆයිබර්ස් ගැන නම් කතා කළා පුතේ අපිට අවශ්‍ය විදියට ඒක නම්‍යශීලීත්වයක් තියෙනවා නම්‍යශීලී වීදුරු ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ පස්සේ ලොකු පන්ති වලට යනකොට ඉගෙන ගමු ඒක තුල පුතේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ටෝටල් ඉන්ටර්නල් රිෆ්‍රැක්ෂන් එකක් වෙලා ඒ ආලෝකය ඒක තුලම ගමන් කරනවා පුතේ කිලෝමීටර් ගානක් වුණත් ආලෝකය ඒ විදියට ගමන් කරනවා ඒ රේසෙන් දාලා තියෙනවා මොකක් හරි අහන්න දිනවන අහන්න පුතේ ඊට පස්සේ සෙසන්‍යා සෙසන්‍යා එකේ තුන්වෙනි පේළිය ඉඳන් කියන්න මේ වාක්‍යෙන් දන ඉඳන් කියන්න මේවා සමූහයක් එකට ගොනුකල නලයක් ප්‍රකාශ නලයක් නම් වේ ආලෝකය ගමන් කරවීම සඳහා මෙවැනි ආලෝක නල යොදා ගැනීම ප්‍රකාශ තන්තු තාක්ෂණයේ ලෙස හැඳින්වේ එතකොට ඔප්ටික් ෆයිබර්ස් තියෙනවා ऑप्टिक ट्यूब्स තියෙනවා ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා හරි ඊළඟට කියන්න පුතේ තිසරාවි තිසරාවි කියන්න ඊළඟ කොටුව කියන්න තිසරාවි නෑ අයින්නවද ඊළඟ කොටුව කියන්න පුතේ අමරිකායික සජ්ජනපදයේ පළමුවෙන්ම ජනප්‍රිය වූ විදුලි බුබුල කාබන් සූත්‍රිකාවකින් සමන්විත වූ අතර 1879 දීය තෝමස් අල්වා එඩිසන් විසින් උපදවන ලදී. දන්නව නේද තෝමස් අල්වා එඩිසන්? හරි තෝමස් අල්වා එඩිසන් කියලා කියන්නේ එයා තමයි මේ බල්බ් එක නිපදවුවා කියලා කියන්නේ හැබැයි පුතේ විද්‍යාත්මක කතාවල තියෙනවා ඔයගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ ඊට කලින් බල්බ් එක නිපදවපු පුද්ගලයා තමයි නිකොලස් ටෙස්ලා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය තෝමස් අල්වා එඩිසන් කියන්නේ පුතේ විශාල උපාංග නිෂ්පාදනය කරපු උපකරණ ගන්නාවක මුල් අයිතිය පේටන් අයිතිය ලබා ගත්ත කෙනෙක් උන් වල ඕවා විවේචනය කරන්න ගියාම ඊට පස්සේ අමල සාත්‍ර බයිනවා අපිට ඇත්තටම විද්‍යාත්මක පසුබිම් වලත් ගොඩක් හොරකම් එහෙම වෙලා තියෙනවා පුතේ හරි අපේ ළමයින්ගේ උලුවත් විකාර නෝවා කියන්නේ කියොත් එහෙම කියලා ගියයි. හොරකම නම් ඉතින් කවුරු කළත් හොරකම තමයි. ඉතින් ඒකෙන් ද ඒ කියන්නේ එතන කියන්නේ නිකොලස් ටෙස්ලාගේ නිෂ්පාදනය තෝමස් අල්වා එඩිසන් විසින් බලහත්කාරයෙන් ලබා ගැනීමක් වගේ දෙයක් තමයි එතන සිද්ධ වෙලා තියෙනවා කියලා ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. හරි? පුතේ ඒ අමතර දැනුම ඔක්කොම ටික ලියන්න ඉඩ තියන්න. රූප ටිකත් අදාළ ස්ථානවලට අලවන්න ඉඩ තියන්න. මේ ටික ලියලාද සර් නෑ නෑ දැන් පළවෙනි කොටුව ලිව්වා දෙවෙනි කොටුව ලියලා ඒකටම රූපය අලවනවා තුන්වෙනි කොටුව ලියලා ඒකටම රූපය අලවනවා හතරවෙනි කොටුව ලියලා ඒකටම රූපය අලවනවා ඒකට අදාළ රූපය තමයි අලවන්නේ ඊට යටින් ඇලෙව්වත් කමක් නෑ කියන්නේ ලියලා ඉවරලා අර සර් අමතක දෙන්න දින ඔක්කොම ටික නේද සර් අනිවාර්යයෙන් මාස්ටර් ගයිඩ් එක මාස්ටර් ගයිඩ් එකේ හෝම්වර්ක් එහෙම තියනවාද පුතේ? තියෙනවා කියලා. තියෙනවා. ඔව් සර්. ගොඩක් තියනවාද පුතේ? අම්මෝ. හිතාගන්න බැරි තරම් ගොඩක් දුන්නාද? නෑ සර්. පුතේ 28 පිටුවද 28ද? නෑ සර්. හරි හරි පෝස්ටරයක් තියෙනවා. හරි කවුරු ඔක්කොම කට්ටිය මයික් ඕෆ් කරන්න මයික් ඕෆ් කරන්න මම එක එක කෙනාට දැන් කියනවා ඒගොල්ලෝ කැමරාව ඔන් කරලා මට ඒගොල්ලෝ අදෝ පින්තූර පෙන්වන්න ඕනේ පුතේ එක්ස්කියුස් මී සර් කියන්න සර් මගේ නම කිව්වේ නෑනේ හරි මම ඉතවා මාත් එක්ක කතා කරන්න මම එතකොටම දන්නවා දීටියා කියලා ඒව මාක් කරලා තියෙනවා පුතේ 18 වෙනි ප්‍රශ්නේ නේද තියෙන්නේ 18 නේද ඔව් සර් සත් හරි සත්මි තමයි මම ලිස්ට් එකේ ඉන්න පිළිවෙලට යන්නා කිව්වාම සත්මි රූපේ ඇඳද පුතේ පෝස්ටරේ ඇඳද ඔව් සර් පුතේ කැමරාව ඔන් කරලා මට පෙන්වන්න සත්මි මම මෙන්න සත්මි හොයා ගන්න හරි සත්මි හරි ගඟකට කුණු දානවා නේද පුතේ හරි හොඳයි ඇත්තටම ලස්සනයි ඒ අදාළ දිල තින ඉඩේද ඔය ඇඳ නැත්තම් වෙනම දැන්නේ
පොත්තේ සර්. ආ අන්න ඒක තමයි අවුල. ඔය දීලා තියෙන ඩේ තමයි අඳින්න කියලා තියෙන මාස්ටර් ගයිඩ් එකේ. නේද? කමන්නේ. හරි. මාස්ටර් ගයිඩ් එකත් අඳින්න පුතේ ඈ. හරි වා. හරි. ආ විමංශා කළාද වැඩේ? විමංශා ඉන්නව නේද? හරි යා කළා නෑ කියන්නේ වැඩේ. අභීත වැඩේ කරාද පුතේ? ඔව් සර්. හරි පුතේ කැමරා ඕන් කරන්න. සර් පාට නම් කරේ නෑ. ආ පාට කරන්න නැතුව ඉතින් ඒක සම්පූර්ණ විදිහට සලකන්නේ නෑ. කවන්නෑ මට පෙන්වන්නකෝ රූපේ. තබට උස්සන්න ඕන. උස්සන්න ඕන. තබට උස්සන්න ඕන. අන්න හරි. රූපේ හොදයි. මට ලබන සතිය පාට කරලා පෙන්වන්න ඕනේ පුතේ ඈ. හරි. හයි සර්. ඊළඟට බිම්සර නම් කරේ නැතුවද කියලා මං හිතනවා කරාද කොහමද? කරේ නැහැ. ඔව් බිම්සර. මලගයක් හැමුණා ඒක හරි. මට ලබන සතිය කරලා තියෙන්න ඕනේ ඈ. පසිඳු කරාද? සර් කරන්න බැරි නෝ සර්. ආ අයියේ. ඇයි පුතේ හේතුව හේතුව කියන්නේ? අමතක වුණා. ආ අමතක වුණා. ඒක අවංකව හේතුව කිව්වා. පුතේ අන්න ඒක ලොකු ලෙඩක් ඈ මතක තියාගන්න. ආ හර්ෂි කළාද? ඔව් සර්. හරි මට කැමරා ඕන් කරලා පෙන්වන්න. කැමරාව ඕන් වෙලා නැහැ හර්ෂි. කැමරා ඕන් කරලා පෙන්වන්න. ඊළඟට සර් ඔව් දැන් ওই ජොයින්ට් එකේ මොන පිටුවද මේ අපි මාස්ටර් ගයිඩ් එක කරන්නේ ඇයි පුතේ ඉච්චර පරක්කු වෙන්නේ මේ ලින්ක් එක දීලා කො හර්ෂි පෙන්වුවේ නෑනේ පුතේ අපඩේ පොඩේ මම ඔයා හොයා ගන්න හර්ෂි නෑ ආහරි හර්ෂි වෙන්න තව පොඩ්ඩක් උස්සන්න පුතේ පොත. ආ හොඳයි 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 පුතේ. ඊළඟට හොඳයි ඈ. හිරුෂ හිරුෂාන් ඇන්දාද පුතේ? අද දවසම හරි මම මේක බලන්නේ නැහැ. මේ හෝම්වර්ක් එකක් දීලා තියෙන්නේ. දැන් පසිඳු කළා නැහැ, යෂඳි කළා නැහැ. හරි? බිම්සරලා මලගයක් තිබ්බා. ඒක හරි කමන්නේ නැහැ කිව්වා. ලබන සතිය කළා පෙන්නනවා. හිරුෂාන් කළාද පුතේ?